න් ඔබෙ වන්නේ සවසහයයි එහ ස්වාධෙහින රූපවාහිනිත්‍ර ධහන පත්විකාශය සමකින්. ප්‍රථමයෙන් පුවත් සිරස්ථල. කොරෝනා වසංගතයෙන් ජනතාව රැකගැනීමේ අභියෝගය ජයගන්නවා ජනපති වටට සහතික වෙයි.තන්දකාඩු දෙවැනි නැගිටීම විනාශයක් නොවන්න චනික මෙහෙයුම් ඇරවේ. ආධාවකින් තොරවම තැපැල් චන්දය අදත් මොන බාධක ආවත් චන්දය එලෙසමයි මැකෝත් කියයි. වගකව යුත්තන් දැනගෙනත් නොදැක්කාසේ සිටි පාස්කු ප්‍රහාරයේ තවත් රහස් එළියට. බැඳුම්කරය ගැන රවීගෙන් ඇලෝසිියස්කෙන් වහාම ප්‍රකාශගන්න නීතිපතිගෙන් පොලිස්පතිටනියෝග. ඇමරිකාවේ සිරැගෙවල් වලටත් පොරෝනාව වැලඳී. පාස්කු ප්‍රහාරය පිළිබඳ මෙරට ප්‍රභහුවරුන් දෙසය හැට අට දෙනෙකුගේ ආරක්ෂක ප්‍රධහනින් වෙත සිද්ධහට පෙර අනතුරු ඇඟවීමේ ලිපි ජොමු කළ බව එවකට සිටේ විශේෂ ආරක්ෂක දෙසාව භහර නියෝච්ච පොලිස්පතිවරයා පවසන පා. එලෙස ලිපිල් ලැබුණු බවට හෙළි නොකරන්නේයි ඇතැන් ප්‍රභහුවරුන් ප්‍රහාාරයෙන් පසු දැනුම්තුන් බව පාස්කු සිද්ධිය පිළිබඳ විවර්ශණය කරන ජනාධිපති කොමිසම හමුබේ අද අනාවරණය පුනා. ඒවකට විශේෂ ආරක්ෂක දිශාව භාරව සිටි නියෝච පොලස්පති ප්‍රියයාලල් දසනනායක මහතා ජනනාතිපති කමසමහමුවේ සාක්‍ෂි ලපතුන්ඩා. ප්‍රබ ආරක්ෂක අංශය අධිරන ආරක්ෂක අංශය තානපති ආරක්ෂික අංශය, හහිටපු ජනධතිපති චද්‍රකා කුමර් තුග මහත්මේගේ ආරක්ෂක අංශේ හා හිටපු ජනාධපති මහින්දරජප පක්ෂ මහතාගේ ආරක්ෂක අංශය දෙ දහස් දහ අටවසරින් පසු තමන් යටතේ පැවැති බවයි සාක්ෂිකරකයා සිටේ. හයක් පිබඳ ොතුර බට ලබනදයි කොමිස ප්‍රශ්ණ කලා. සාක්ෂිකරු එහිතිී සඳහන් කළේ නිෙදහස් දා නම වසේ අපේල් ධහමනතා රාජ බුද්ධි ප්‍රධාන ොලිස්පතිවරයා ඕ ලිපිය පොලිස්පති පෝජි ජැයි සන්ද මහතා මන්ට වාතිූ පවයි. එම ලිපිය අනුව තමන්යට තඇති ආරක්ෂක අංශ පහම අ්‍යක්ෂවරුන් අමතා දනුවවත් කළ පසු අවස්ථාකී පේකදේ. ඒ සම්බන්ධයෙන් වැඩදුර සාකච්ා සිදුකළ බව ඕකේ අආසිටියා. ඔබ යට තේ තානාපති ආරක්ෂක අංශය පවතින බැවින් ලිපිය හි සඳහන් ඉලක්කගතස්ථානයක් ලෙස හඳනාගෙනැතිබූ ඉන්දී මහකොමසාරරිස්කාර්යාලයටට ආනක්ෂාව සැසුවතඇයි, කොමිස්සම මෙහිද සාක්ෂකරගෙන් විවසවා නපති ආරක්ෂක අංශ අධ්‍යක්ෂවරයා හරහා එවනි විට ලබාදීති වූ ආරක්ෂාවට අමතරව නිලවාහනයක් සමඟ පරීක්ෂණ නිලතාරීකු ඇතුළු නිලධාරීින් පස්තෙනෙකු ඉන්දිය මහකුම සාරිස්කාරයාලි ඇළතහා පිටත රාජකාරී සඳහා යද ව බව ඔහ සඳහන් කලා. ඊට අතරව කොල්ුපිටිය පොලිස්ථාන නිලාරීින් කීපතිනෙක මාර්කී ආරක්ෂාවට යුදවාත්තිබූ බවද ව වැඩදුරටත්ක කියයා සිටියා. ල් ොරොරටනුව අත තත්තොතුර ලබුණන දයි කමිසම විවමසවා. එවැනි කිසිදු ොරතුරක් ලබුණේ නැති බවයි ක්ෂිකරුකයාසිටේ. ඔබ අත්සන් තබා අධ්‍යක්ෂවරුන් පස්සතනාවත යමුකළ ලිපිය ප්‍රහාරෙන් පසු අන්තර්ජාලය සහ, මධදේ හුවමාරු වූ බව මතකදයි කොිසම සාක්ෂිකරකෙන් විවසවා. ඔහ සඳහන් කළේ තමන් එය දුට් බවත් එය පිටතට ගිය කෙසේ දැයි නොදන්නා පවයි. තමන් යටතය ඇති ප්‍රභූ ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ පොලස් අධිකාරයේ කිත්සිරි අපන් සුහරහා මෙරට ප්‍රබූන් දෙස හැට අට දෙෙනකුගේ ආරක්ෂ කාංශ පස්කු ප්‍රහරය සම්බන්ධින් ලද අනතුරු ඇඟවීම ලිපිය පිළිබඳ දනුවත් කළබවද ප්‍රියලාල් දසනායක මහතා පැසුහා. එසේ දනුවත්ල ලිපියයක්ක් මාධ්‍යවෙත නිකුත්වන්නට ඇතයි තමන් සිතන බවද ඔහ වැඩදිරටත් කිය ා සිටිය. ොමිසම මෙහිදී ප්‍රශ් කලේ ප්‍රහාරය පිළිබඳ එම ප්‍රමන්ට, ඔවන්ගේ ආරක්ෂකින් දන්වාතිබනේතියන්නයි. ඇතැ ප්‍රමන්ට දැනම්දීතිබනත් ඔවන්ට ඒය දනම්දුන් බව හෙි නොකරනලෙස ප්‍රහරෙන් පසුව ආරක්ෂක නිලතාරීන්ට උපදෙස් ලබාදීතිපුූ පව සාක්ෂිකර කොමිසම හමුවේහිි කලා. බදදුල්ල දිශවික හිටපෝ මන්ත්‍රීවරෙකුගේ පියකු ප්‍රහරයක් සම්බදධ අනතුනරක් ඇතිනිසා. පල්ලිවෙලට නොනලෙස රක්ෂික නිලධරීටද පවසාතිබූ පව සාක්ෂිකරු මෙහිදී වැදරටත් සහන් කලා. මෙිසම ජලි විමසුවේ ඒවකට සිටි කතා නායකවරයාගේ ආරක්ෂික අංශවිතද මෙම අනතුර ඇඟවීම ලිපිය යොමුකරතිබනේ තියන්නයි. ඔවුන්ටද මෙම ලිපිය ලබාතුන් පව සාක්ෂිකරූ පඩිතුරටත් ප්‍රකාශ කළ. මෙතර පාස්කු එරිදා ත්‍රස්ථ ප්‍රහාරය සම්බහන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපර්තමින්තව සිදුකරන පරීක්ෂණ අවසන් අධීරේ පවතින බව පොලිස්මා දෙ ප්‍රකාශක ජේෂ්ට පොලිස අධිකාරරි ජාලී සේනාරත්න මහතා පවසනවා. පහාරය සිද වූ කාලයේ කර්මාන්ත්‍ය සංවර්ථන මණ්ඩලය තමන් සතු තම අයතා ලෙස පෞද්ගලික ආයතනයකට ලබාතිීම සබන්ධයෙන් හිට පවාමාතය ්‍රෂා් බදවෝදී මහතාකින් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. දැනට අනවරණය කර නැති තොරතුරුවන්වා රුපියල් මලියනහතලස් පහක ප්‍රමාණයක් රුජුව සහරන් ප්‍රමුක එම ශ්‍රස්තවාදී කණ්ඩායම වෙත මුදල් ලබාදී ආයෝජනක කර ඇති බවට. රොතුරු අාවරණය කරගනතියෙනවා. මෙම විමාර්ශනයට අදාලව හිටපු අමාත්‍ය විශා් බදයෝ්ධීන් මහතාගේ ප්‍රකාශයක් පසුගිය නව ද සහන් කිරීමටයුතු කර අප්‍රාධ පරක්ෂණ දෙ පාර්ත්මේන්තු. ඉන්න අනතුරුව ඒ මහතා පසගගේ සදදාද නේද අපරා පරක්ෂණ දෙපාර්මේතුට වැරදිද ්‍රකාශටහන් කිරීම සඳහා හැදවවත් ඕ අපරාධ පරක්ෂණ දෙපාර්මේන්තුව ඉදිරිියයේ පෙනී සිටියය නැහැ. ඒ අනවා අදදින නැවත පරාධ පරිීක්ෂණ දෙපාර්තමේන්තුව ඇත කැඳවාති බෙනවා දැනුන්දීමක් කරති බෙන ඔහු අසනීපයක් නිසා රෝහල්ගත වූ බවත් ඒ අනුව දිනත්තුනකට විවකීව කතරන්න කිය දිර තින පදෙස්සනව අද පෙනිීසිටම හැකිවක් නැති බවද නොද දවා අපරාධ පරරිීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ ප්‍රකාශ සටන්කිරීමට ඉදිරිී ඉදි කටුතු කරනා. මෙරටින් හම වූ කොරෝනාාරෝගෙන්ගේ සංඛ්‍යාව දෙදහස් හයිසිය පනස් තුනක් තක්වා ඉහළගයාා කණන්දකාඩු පොකෘරෙහි ආශ්්‍රතියන සෙවීමේ මෙෙහියුම් අකණ්ඩවසිදු කරන බවයි සෞඛේ අංශ සඳහන් කරන්නේ. ටින් වාර්තා වූ කரோனா රෝගින්ගෙන් එක්ධහස්තම සසිය අසු අටදිෙකු පූර්ණ සුවෙලපා ඇති පව වසගත රෝක විද්‍යාංශයේ පවසනවා දැනට ரோහල්ගතව ප්‍රතිකාර ලබන ரோගින්ගේ සංඛ්‍යාව හයිසිය පනස් සතරා. කரோண වෛරිසය ආසාධනවී සිටි තවත් නාවිකමුදා සමජකින් තුන්ந்தෙකුද, ඒ දිනේදී පූරණ சුවලපා නිවැස්වට පිටවගේ පව නවිකම්දාව ප්‍රකාශ කලාා ஏයන්ව නාවිකමුදාව අටසිය අනු අටදිනක පූර්ණ සවෙලපාතිබෙනවාා හදකාඩවලින් හඳුනා ගත් කොරුණ අපපපුර සමාජයට සංචර්නය වීම වැඩවීම හෙත්ෙන් ආශ්‍රිතියන් හඳනාගරීම විශේෂ මෙහහිුම් ක්‍රියාත්ක කරන බව වසංගත විද්‍යායකගේ ප්‍රධානී විශෂ්‍ය වයිත සුදත් සමරවීීම මහතා පවසනපා. දැනට ගත්ත හම සමාජයනකෝගින් හමුුවවෙන්නේ රාජංගනය ඇතුළුව ප්‍රදේශ හයක විතරගේ ප්‍රමාණයක විතරයි ඒ. ිවාරයෙන්ම ඔුන්ගේ පවුල්ල රෝගින් හමුුවන්නේ රාජංගනින් පමණයි ඒ නිසා මේතත්ත්වය ඉතාමත්ම පාලනය වෙලා තියෙන සමාජයට පැතිරික්්ච නැතිතත්ව තමයි තියෙ නමුත් ඇතිරීමේතින අවදානම ඉතාමත්ම වැඩි ඒ නිසාි ජනතාවෙන් දිගින්දිකට ඉල්ලා හිටින සංචරනය අවම කරන්න ගමන්බීමන් සමා කරන්න අත්‍යවශම දෙකට පමණක් යන්න යනකොට මුකාරණය පන්දින්න ඒවාගේම මීටරේක පතරඇත්ත බගන්න නිතර මත සබංයෝදා හදාගන්න කියන පනිවුඩේ නවත නවත අවදාාරණය කිරීම ඉතාමත්ම වැදගත්. මේ හඳුනාගන්නේ කන්ද කාඩු පුුණකුත්තාපන මධ්‍යස්ථානයේ කාර්මණ්ඩලය ඒ කාර්මණ්ඩලේ ලිපිනියන්තම ඒ ගම්පහරි නැත්තං දකුණු පලාාතය ඒක් තැන්වල තියෙන්න්නේ. ඉතින් ඒතැන්වල ඉන්න අයගේ ඒ පවුල් නිිරෝධයනස් සඳ රැගෙන යනවා නමුත් ඒ ප්‍රදේශල කෝගින් ඉන්වයි කියෙක දුර්මතයක්. ඉ මේ ත්වයටතදී සමන්ගේ සාමාන්‍ය අත්‍යවශ්‍යරාජ කාරීවලට ඒක බාධාවකර ගත යුතු නැහැ හැබයි අනි පැත්තෙන් අත්‍යවශය නෝන කටයුතු අවම කිරීම පුද්ගලෙන් ඒක රශිවීම ම පුුවන්රන්ව. කිරමි තමත්ව දගත්තනවා. විදේෂයන් හිට බෝට් මගින් කිසිවකුටත් මෙරක්ට පැමණීමට ඉඩක් නොමැති බවයි යොදමුතාපතිවරය පෙන් පතුන්නේ. මී දිනගේපිගට ස්සල්ල අතර දෙනෙක් යාකාරෙන් බෝට් පෙන් ආාවඒ අතර දෙෙනම නවි තහමුදාවසින් ප්‍රාගන් ලබවාමි ලංකා මූදතීරය ඇතුළු හම ඒයාකාරෙන් නාවිකමුාව උතුරු මෝදු තීරය සම්පර්ය තර කල්ල තිබන අමතරව. ගුවන් හමුදාවත් ගුවන්යානා පිතින් විට රැකී කරනවා විමර්ශනය කරනවා ඉතාමදරව යුත හමුදාව මේ ්ලෑන් පරන්න පුඩුවන් කියල, බෝට්වක් ඇල්ල එන්න පුලුවන් තලමස්ථාන අපි රැකවා තිබෙනවා කෙසේ වෙතත් අපි ලංකාවටත් බො බිහිඳ බැරිවි. විදශෂන් හි සිට මෙරට පැමිණීම තාව කාිව අතැතිීමට කටයුතුකර ඇති බව විදශ් කටයුතු පෙළ මද ජනාධීපති අතර කළේකම් ජයනත් කොළමගේ මහතා කියයා සිටියා. සම්බක්කාඩු උන ගුත්තාපන කඳවුරේ ඇතිවෙච්ච සිද්ධිය සමඟ අපිට ඇතිෙන ගැටලු කීපයක් ඒක තමයි ඒ සිද්ධියට අදාළ සියලුම දෙනාව නිරෝධායන මධ්‍යස්ථාන කලට යොමු කළ යුතුයි. ඒවගේම ඔවන්ව CRR පරීක්ෂණ වලට භාජනය කළ යුතුයි. ඉට අමතරව තීරවශයෙන් කොවිත් ආසාධනය වූවායි කියන පිරිසව ශේෂ ආරෝගි ශාලාව තියවා ඔවුන්ට ප්‍රතිකාර කිරීමට සැලස්විය යුතුයි. මේ කාරණාව නිසා දවස්කීපයකට අපේ වජ. මගින් පාලනය කරන්න විරෝධයන මධ්‍යස්ථානවල ඉඩ ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා අපට මේ අවස්ථාවේදී පිටරටින් විශාල පිරිසක් ගෙන්දීමට හැකියාව ඇැහැ ඒක නිසා තමයි නිරණය කරලා තියෙන්නේ දින කීපයකට මේ පිටරටිං එනුවන් ගමන්තාව කාලිකව අහිටවලා නැවත වතාවක් ශ්‍රී ලංකාව නිරෝධායන මධ්‍යස්ථානවල තතුය යහපත්තට හැරිච්ච ගමං විදේශ රටවලින්න්න ශ්‍රීලාංකික යන්ද නැවත ගෙන්වා ගැනීමට කටයුතු කර ඇතින් මේ එක දින පයකට පමනක්හසු දැනීමත් නිසාත් සම්පෝටෙන් නවැත්වීමත් මෙදේ. කොළඹ මහනග්‍රස්භාවේ ජනසෞඛ්‍යපාර්තමන්තුවේ ව සංගත විද්‍යා අංශය මගින් සිදුකරන PCR පරීක්ෂණ අකණඩව සිදු කරනවා යනුව බොරල්ල මැගසින් පාරපදේශ, අහමු නේදයක සෙමසම්පල ලබාකිනීම අදදිනෙත් සිදුකිරුණා. ජනතාව අනියත බයක් ඇතිකර ග යුතු නැති බව මජන සෞඛ්‍ය පරක්ෂකරන්ගේ සංගමේ සභාපති උපුල් රෝවණමතාසන් හන් කලා කෙසි වෙතාත් සෞඛ්‍යාරක්ෂි පුරදු පිපමින් අවධනයෙන් කටයුතු කළේතු බයි ඒමතා කියහා සිටින්නේ. ඔ පුා ශේ්ට මහජන සෝක පරික්ෂකවරුන් සහ ආර්ශ්කංශ එකතුව. මේ සියලුම රෝගීන් මෙෝනට හොයාගෙන අවශ්‍යක කයුතු සඳහාව යොමු කරලා පිසි පරික්ෂණ සිදුකරමින්තින වගේ ආස්විතන් සියලුම් දෙනා නිරෝධානයට ලක් කරමින් තියෙන සොයයා නිරෝධායනයට සහ නිරෝධයන ධ්‍යස්ථානව ඒවගේම මහජනතාව මේ සම්බන්ධව අනතයක් ඇතිකර ගයුතු නෑ නමුත් ඉතාම වැදගත්වෙන්නේ මේක තීරණත්මක මහොතක් සහවදාානම් මහතක් නිසා තමන් තමන්ගේ නිවසයන් සහසල්ලසයන්ගේ ආරක්ෂා ගැන හිතලා කොවිදධන ලක්වාගැන සහහා. සෞඛ්‍යංශ ලබාදීතිය ර්ගෝප දේශ නිසි අයරෙන් අනගමනය කරන්න කියන එකත්. අනවශ්‍ය විදිහට සැරිසරණ එක වහම අත්හිටවල ආරක්ථකමේද සියල්ලම අනුගනය කරන්න කියලා අපි මහජනතාවින් ඉල්ලන. රජය පර්ශවෙන් සියලුම මතිවන් රැසවීම මවලංඟු කරලා මහජනතාවට ආරක්ෂාව සරන්න කයුතු කරතිි බලාපොත්ව වෙන අනිකුත්දේශාල පති සහ කුඩාණ්ඩායම් සියල්ලම. ඔවුගේ මැතිවරන්න රැස්වීමමුත් මේආකාරයෙන් අවලංගු කරලා. ප්‍රචාරකටයුතු ජනමාධහරහාහරක්ථකමයද හරහ කරය කියලා. රජචංගනයට ඇතුළුවම සහ පිටබීම සම්පුරණෙන් පලනය කර ඇති බව උතුරු මැද පළත් සෞඛේවා අධ්‍යක්ෂ පාලිත බ්ඩාර මහතා සඳහන් කළ. කොලබ රාමණයක මහතේ පිහිටි මොබිටල් ආයිතනය තාවකාලික වසාතමාතතිමිට පබව, මොබිටල් ආයතනය නිවේදන කරනවා. කොරණ රෝකයකු හමුවමෙන් පසු සිය ආතනයේ සවකකු සේවට වර්තාක්‍රීමහේත්තුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස මෙම තිරණය ගත් බයි, මොබිටල් ආයතනය නිවෙදයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. අදදින විදේශයන්හි සිට පැමිණිය නම් ඕමානයේ සිට පැමිණි තිදෙනෙක් කොවිද්ධහනමය ආසාධිතයෙන් වශයෙන් හඳුනාගෙන තියෙනවා. මට අමතරව කුන්ඩසාල ප්‍රදේශයේ කන්දකාඩු මධ්‍යස්ථානයේ ප්‍රදේශය වශයෙන් කටයුතු කන්න පුද්ගලයගේ භාරයාවක් සහ ඒවගේම මා මණ්ඩිකෙනෙ, කොවිදධානමය රෝගී ලෙස හඳුනාගෙන තියෙනවා. ඒවගේම ලංකාපුර. කලින් හඳුනාගත් එම නිලධාරයාගේ කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවය කරන නිලධාරියාගේ තවත් ඥාතිය කොකොවිදහ නමේ රෝගයෙක් ලෙස හඳුනාගෙන තියෙනවා. ඒ වගේම රාජාංගනයේ එම සමාජයේ තවදුරටත් PCR පරීක්ෂණ කිරීමේදී තවත් පුද්ගලයෙ කොයිදහනමේ රෝගෙන් ලෙස හඳුනාගෙන තියෙනවා. ඒවගේ අදදින රාගම ප්‍රධාන පෞද්ගලික රෝහලක යම් සිද්ධක් වෙලා තියෙනවා. මෙහිදී එම ආයතනය නිලධාරිී. ඔහු පළවින්ද තමයි වෙනත් රෝහලක ඉඳලා මෙම පෞද්ගලික රෝහලට බැඳී තියෙන්නේ. ඊට පෙර ගියමාසේ විසි තුන වැනි දිනවල ඔහු කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශනය සඳහා ගොස්තියෙනවා. ඔහුව නිරෝධයන්ට ලක් කල තියෙනවා දැනට ඔහු PCR පරීක්‍ෂණට අනුව කොවිදධහනමේ රෝගියෙක් වශයෙන් අදුඩාගෙන තියෙනවා. මේ තත්ත්වෙන් මත එම රෝහලේ හතලිස් අට දෙනෙක් අදදින, පරීක්ෂණවලට ලක්කනු ලැබුවා. මෙතර ඇමෙරිකාවේ බන්ධනාකාරවල කෝබීට් වසංගතය පැතිරකුස් ඇති බවට වාර්තා වනවා වැඳපු වන්හාරදහසක් පමණ සිටින උතුරු කැලිෆෝොනියයාහි සැන්ක්වන්ටන් බන්ධනාකාරේ එක් දස් හාරසය දෙනකොට වෛරසය ආසාධනවී ඇති බවයි වර්තා වන්නේ ඊයේ දිනේදී මරිිකාවිෙන් ආසාධතයන් හැටන්දහස් හාරිසි අසුව අටක්වාර්තබුණ, යනුූ මෙ වන විටේ රට මුළු ආසාධතයන්ගේ සංඛ්‍යාව ති හත ලක්ෂ හැත්තෑ නවදහස් හයිසිය පණහක් ලෙසවාර්තබනවා. මරණ සංඛ්‍යාව එක් ලක්ෂති සටදහස් දෙේ හතලිස් හතා. අතරමිදියන හතලෙක පමණ චනතවක්ීවත්තන කැලිෆෝනියයා ප්‍රන්තේට යලි ැඩි නිරෝ දහයින නීති පැනවීමට ප්‍රාථ අ්ඩුකර්වරයා කටයුතු කර තිබෙනවා දඩි ආර්ථිකර්බුදයකට මුහුණ පාසිටින කලිෆොන්ියාවේ ෙඩියන දෙකයි දශ මහයික පිරිසකගේ. රැකයා අහිමි වී ඇති බවයි වර්තා වන්නේ. COොවිD-19 හෙවත් නව කොරුණා වෛරසය බෙවන විට ලොපුරා එක්ෝටි තිස් දෙලක්ෂ හැට පදහස් හැට නව දෙනකුට අසාධනේවේ තිබෙනවා. සවෙලා බයිති රෝකින්ට සංඛාව හැත්තෑ හත්ලක්ෂ තිස් දහස් සටසේ පනස් හතා. වෛරස් සාධනය හේතුවෙන් මරණ පලක්ෂ හැත්තෑ හැදහස් දෙසේ හතලිහක්වාර් තවනවා. රටවල් හසයන්පාලන ප්‍රදේශ දෙසය දහතුනක වෛරසේ ්‍යත්තව ඇති බවයි ලොක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ලෝපරා කොරුණා වෛර සාධීතංඛාව දින පහක් තුොළ මලේනයකින් නිහළගොස් ඇති බව රයිට පුවත් සැබේ කළ විශ්ලේෂණයකින් හෙළිවතිබෙනවා. මස හතකටාසන්න කාලයක් තුළ කොරෝුණා වෛරසයෙන් ලෝකට දැඩි විනාශක් සිදු ඇති අතර එහි අනාගතේද පැහැදි නොමැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානේ ප්‍රධාන, ට්‍රෙඩෝස් වැඩනම් ග්‍රබියසස් පවසන්නේ. දුජනතාවගේ හතුරා කරුණා වෛරසය වුවත් ලොබ රටවල් රැක්ම ඒ මර්ධනය කිරීමේදී වැරදි මං පෙත්වල ගමන් කරන බයි ඔහු වැඩදිදුරටත් පෙන් පාතෙන්නේ. මොලිකෞඛ්‍යරක්ෂණ විදි පිළිපැදීම සිදුන්නො කළ හොත් ත්වේ තතුදුරටත්තුත්න්න වන ඇති බයි ලෝක සෞඛෙසං විදහනය පෙන් පාතෙන්නේ. ඉන්දිාවේ සමස්ත කෝවි ඩාසද්ධතියන්ගේ සංඛාව ලක්ෂ නවය ඉක්මවාතිබෙනවා. දයිනිකවාර්තාාවන වෛල් සාධතයන් හා මරණ සංඛාව, වේගෙන් ඉහළයමින් පවතින බවට එරට සෞඛ්‍යංශාණ තුරුවන්ග වනවා. ගත වූ පැ විසි හතරට පමණක් එෙරටින් වාර්තාාවූ ආසාධතියන්ගේ සංඛ්‍යාව විසි අට දහස්සෙකසිේ හැත්ත ඇන්වයක්ප අතර මරණ සං්‍යාව පන්සේ හතලෙහකින් ඉහළ ගොස්ඇති බවයි වර්තාවන්නේ. බැතර බොලිවුඩ් ප්‍රවීණ රංගන ශිල්පින් වැැසකටම වෛර සයාසාධනයවීම ලෝපුරා වැඩි අවධහනයක් දිනාකත්වතක් බවට පත්වති වෙනවා. න්දයේ ජනප්‍රිය නෙලි සාරා අලිකාන්ගේ වියදුරට කොවි් වෛරසිය ආසාධනයවීම හතුවන් සර ඇතුල පවලේසි ලු සසාමාචිකන්. විට පරක්ෂණ සඳහාජොමු වේ තිබෙනවා. පරීක්ෂණ වලින් නනතුරව සරාකාන්්ට වෛරසයේ ආසාධනය වී නොමැති බව ඇසි Twitter ගෙනු මේ සටහන් කර තිබුණා ගතෝ පෑ විසිහතර තුළ වාර්තා වූ නව කොවිඩ් ආසාධතයන් දෙසේ හැත්තවත් සමින් ඔස්ට්‍රලයාාවේ ආසාධතයන්ගේ සංඛාව දස දහස ඉක්ම වා කියයා කොවි වසංගතයේ දෙබන රැල්ලි අවධානම හේතුවෙන් ප්‍රාන්ත කහිපයක්ම දැඩි සෞඛ්‍ය නීති අයටතේ වසාදැමීමට කටයතු කෙරුණ. ගතවෝ පැෑ විසිහතර තුළ වැඩිම කොවිඩ් මරණ සංඛාවක් වාර්තාවනි බ්්‍රසිලේන්, එම සං්‍යාවහත්සිය හැත්තෑවා. ඒ දින තුළ පමණක්වා කැහුණු නවාසාධිතයන් වෙසේක් දහස්හත්සය අසුත්තුනක් සමකින් බ්‍රසීලේ මුළලවා සාධිත සංඛාව, දහට ලක්ෂ අසු හත්දහස් නවසය පනස් නවයක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තාවන මරණ සං්‍යාව හැත්ත ඇතුන් දහස්සකටා සන්නවීතිබෙනවා. ීගමූ රෝහලේ රන්දවා සිටි බන්දරාරෝ රැඳුවෙකු ඉන් පලායාමට උත්සාහ කිරීමේදී, රෝහලය අටවන මහලින් වැටීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වතිබෙනවා. හෙරෝ ඉංජාවාරමක් සම්බන්ධෙන්නුයි මෙම පුද්ගලයා බන්ධනාගාරගතකරති බුණේ. මීගමු බන්ධනාාරේ රඳවා සිටි මෙම පුද්ගලයා මීගමු මහරෝහල ටඇතුරත්කර ඇතේ පිCR පරික්ෂණයකට යොමුකිරීම සඳහායි. බන්ධනාගාර නිලධාරීන් දෙදනෙකුගේ ආරක්ෂාවයටතේ මෙම පුද්ගලයා රෝහල තුළි රඳදවාතිබනා. නිලධහරීන්ගෙන් මිදී එම පුදගලයා පලායාමටුත් සහදාලා ඇති බවයි වාර්තාාවනේ. එහිදී මහු රෝහලේ අටවඩ මහලින් ඇදවැටීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් ඇති බව මීගමුව කොලිසිය ප්‍රකාශ කළලා. ඩව කොරුණා වසංගතයෙන් ජනතාව රැකගැනීමේ අභිහෝක ජයකන්නා බවට ජනදිපති ගොටහබේ රාජ්‍යපක්ෂ මැතිතුමා සහතික පනවාා. ෝවි් මර්ධන ජනාධීපති කාය සාධක බලකාය සමඟ අද පැවැත්ති සාකච්ඡාවකදී ජනාධිපතිතුවා බේ බව අවධාරණය කලාා. Кෝවි් වසංගත ව්‍යප්‍යයක්ත් සමග ලෝබොහ රටබලට පෙර ඒමර්ධනය කිරිමසන හා ශ්‍ර ලංකා රජ්‍ය සාර්ථක පියවරගත් බව ජනාධපත්තුමාමහිදීසිහි පත් කලා. එහිදී විධ අභියෝග වලටද මහුණදීමට ද වනාා. මනා සැලස්මක් අනුව ක්‍රියාකිරීමෙන් ඒවා එකින් එක ජයගනීමටද හැකි වුණා. නිරෝධහන කඳුරු ගැන එදා කිසිදු වටකින් අසන් ලැ නේනෑැ. හවා නේ ්‍ර ලංන්කාවයි. අද ොහෝ දෙනකුට මේ බව අමකව ඇයි ජ පත් ප්‍රකකාශ කලා අන්දකකාඩ නරුත් පන ද ර ආසදතයන් පිරිසක් හම මත් සමඟ උදගතව ත්වය පිබඳව නාධප්‍රතිකාර සාදක බලකාය කරුණු සාකචක්ෂා කලලා. වද්‍යවරුන් ඇතුල සෞකචේත්‍රය යුද හමුදාාව බද්‍යාංශහ පොලසිය දායකර ගනමින් පසුකේ ජනවාර විසි හයිමනදා කොවිට් මර්දන ජනාධිපතිකාර සාධක බලකය පීටීමට පීවරගත්තා. ච . முදவாගීම සිட்டு சீල් වටவල් அபிபවාயමින් ජ்யாக்ලஸ் වகக்கීමෙන්கள் පவரதனபுத்துமா மதிසිහි පත් කலாம். கோවිද ධනමය වරස්ක ඇතිවුණ දවසින්දලාම ඉතා වගකීමෙන් යුතු රජා කැටියට අපි ්‍රියා කල්ල තිබෙනවා ලෝකේ අනිකුත් රටවල් ක්‍රියාකිරීමට ප්‍රථමேன். අපි මේ සම්බන්ධව ක්‍රියා කලා මේ කාලය තුළදී අපිට විධ අභියෝගට ලක්ුණා මුගද මේ එක කවරුවත් ලෝකෙවත් අපේ රටේවත් මිටිසල්ල මහනදිීල නැති තත්යක්ට මහනදිනට සිද්ධවෙච්ච නිසා බෝ වෙලාට සමහදායට මේ කරපු දේවල් අභියෝග අමතක වෙලා තියෙන්නේ මොනවගේ අභියෝගවලට අපිට මහුණ දෙන්න නේ කියන එක ජනාධිපතිවරයා හැටියත්ත හැමදා මේ හැම අවස්ථාවේදම රජයක් හැටියට පිතා වගකීමක් චහිතව මේ කාර්ය කරා ඒ හින්දා අපිට ඒ අවස්ථාවලදී නියම පියවරගන්නට අපිට හැකිවුණ දෙින් මේක අද ලෝකයේ ඉහළම රතවල් පවා විශාල අභියෝගකට පත්වෙලා තියෙන බව අපි කවුරුද්දන්නව නොමුත් අපිට හැකිවුණේ මේ පාලනය කරගන්නට ඒ අපි රජයක් හැටියට මේකට දීපු වැදගත් තමත් ඒවාගේම අවශ්‍ය අවස්ථාවන්දෙන් දීර්ණ ගැනීමත් ඒකටඒවගේම සෑම අංශයක්ම එකට එක්ව කටයුතු කිරීම නිසාත් අපිට පුළුවන්ගුණ මේ මේ කාලය ඇතුළද අපට අබියෝග ශාල සං්‍යාවක් ඇත ුණ මුත් අපිටේ ඒවට සාර්ථක මුණ දෙන්නට පුළුවන් ඇතවශයෙන්ම පිටරට ඉඳලා මේ වෙනකොට අපි රතවල් හැත්තයි අතරකින් දාශේදාස් දෙශය ඇත්ත නම දෙනෙක් මෙරට ගෙනල්ලා පුරණුත්තාපන කඳවුරුවලට යවලති මේකල් ලොකු අභියෝගයක් කේට් වලින් ගෙනාපු එක පාර සයට අනූපහක් ආසාධිත වෙලා තුන් සේ ගානක් එක පාර්ටම ආසාධිත වුණ අනමුත් අපි ඒ අභියෝග වලට මුහුණ දුන්න ම හිතන්නේ අපේ ලොකුම සක්ෂක තමයි මෙහම තවරගත්ත ගම අපි ඒ ආන සාධිතයන් හා සමීපවය සම්බන්ධ ්‍රච්චායවත් තෝරා ගැනීම පළවෙනි වටය ඉළඟට දෙවනීමටේ හමහලට තුන්ගෙනවට මේ හමයි කෙනෙක් මාරගෙන. කොච්චර කීදෙනෙක් වුනක් ඒවා නිරෝධාන කදුරට මහිතන නිරෝධායන කඳුර හැත්තෑාව විතර වෙනකම් අපිඉහෙලට ගියා. හැත්තාවක් එක පාරට නිරෝධයන කඳුරු කරනවා කියන එක විශාලාබියෝගගේ හවාසනාවකට වගේ ඩ්‍රක්ග ඇඩික්ස් ලගේ පුනුරත්තාාපන කඳූරකින් ැම් ප්‍රශ්යක් නෑ ඉටල ඇල්ලතිවෙන ති ඒක පො ො. හරියට හඳන ගන ඒවාට නිසි සැලසුම් ඇතුව කරගෙන යනවා දැනට අපිට ඉතින් එස්සලා බියෝග ජයගත්ත වගේ මේකත් පිට පාලනය කරගන්නට පුළවා. කදකාඩු පුනොරුත්තාපන කඳුරෙන් හමූ ආසාර්ගතයන්ගේ සමීපතමයන් හඳුනාගෙන නිියරෝ දහැනට යම කරති වෙනවා. ඒ ආශ්ිතබලු හතරක්ක්වා පුළුල් පරාසයක්ස්වඇඩරෝදහනටයම කරුණා. PCR පරීක්ෂණ අකන්න්නවසිදු කරමින් වසංගතයේ පැතරයාම අවුම ට්ටමක තබාගැන්නැයි නාධිපුත්තුම සෞඛ්‍ය ලධහරින්ට ද ැනම්දුන්න. අපි රට නෝමලයිස් කරාට හැබැයි ඒ ආයතන දැනගන්නට ඕන මේ හැම දෙයක්ම සාමාන්‍යෙන් කරන දේවල් එක පාරට මොක්කොම කරන්න යන්න නරකයි කියන කාණන්න පු අපි රජයක් හැටියට වගකීමකින් යුක්තව මේක ආරම්භ කිරීමත් සමගම අපි කතයුතු කල්ල තියෙන. එක හිද තමයි අපිට මේක පාලනය කරගන්නට පුළුවන් වුණේ නොමුත් මේ අභියෝග පැතිරන්නේ කොහොමද මේ ගැන හරි අවබෝධයක් තාම ලෝකයටට මනෑ ඉඳින් මේ වගේ පැතිීම සිද්ව වන්න පුළුවන් තින් මේක වැදගත්. අපි පුළුවන් තරං ජනතාවට මේ සෞඛ්‍ය අන්ස දෙන උපදෙස් පිළිපදින්න කියන එක සමාජි ගත කරන එක ඉතාමත්ම වැදගත් ඒවාගේම ඒ ආයතන ප්‍රධානී මේහ සම්බන්ධයෙන් වඩාත් වැඩි සැලකිල්ලකින් කටයුතු කරන්නට අවශ්‍යයි සෑම අන්සේකම ආතතිතියන් හඳුනාගත් රා ගැන ඇතුු අෙකුත් ස්ථානවල CRර පරක්ෂණ වැඩ කරනලෙට උපදෙ ලබාදුන්න. ංතය මර්ධනයට සමගමීව මද්‍රව භාවිතයට ඇබැවුවන් පෘත්තාපන කිරීමේ වැටස්ථහන පුරල් කිරීමට ගතයුතු ක්‍රියමාර්කද අධනේදී දිීර්ක වශයෙන් සකච්ඡා කරවා. අග්‍රමමාත්්‍යය මහිද රජපක්ෂ මහතා මෙන්ම කෝVවිD් කාර්සාධක ලකායසාමාජකයන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සසාකචඡාවට එක්කසිටිය මහමැතිවන්නේ තැපැල් චන්ද සලකුණ කිරීම දෙවන දිනට අත්න් අද සිදු කෙරුණා. පොලිස්ාන ආරක්ෂක හමුදා සිල් ආරක්ෂක දෙපර්තිමේන්තුව සෞඛ්‍යංශ සියලුම දිස්ශ්‍රික්ලේකම් කාර්යාල මැතිවරණ කාර්යාල හැර සෙසු රාජ්‍ය ආයතන තැපැල් චන්ද සලකුණ කිරීම අදසා හෙට යනදිනයන් හිදී සිදු කරනවා. ඒ. ආරම් වූ තැපල් චන්ද සලකුණු කිරීම ලබන දාහත්වන දා දක්වා සහ විස්සසාහ විසි එක අනදිියන් හිතී සිදු කරනවා. පෙරවරු නමේට ආරම්භ වූ තැල් චන්දය සලකුණ කිරීමටේතු පසරු හතරදක්වා ක්‍රියාමක කරුණ. රාගගේ ප්‍රදශය ලක ලපදේශී පමනක් තැපල්චන්දේ ප්‍රකාශ කිරීම සිතු නොවුණු වතර ඒ පිබඳ ඉදිරිකටයතු තීරණයරනබවයි මතිවර කොමිෂන් සභාව සහන් කලේ. මේේ අතරන් වාද ප්‍රතිශ්‍රීක් තේරම් බර නනිල් තාරී ආරම් වනිනායක මාතාගේ ප්‍රානත්වෙන් විශ් මාතයහමුවක් අන්වාාධ ප්‍රදී ප වැත්වුණ. ඒ දවසතුද කිසිම වෙනත් කිසි ගැටලුවක් ප්‍රශනයක් වාර්තා වෙන්න. අද දවසත් මේනට මුත්ම නීතවිරෝධි ක්‍රියාවක්හෝ කිසිම දෙයක් වාර්තා වෙන්න. ම තන්රාධපු්‍ර දිශික්කයේ කොරෝන විගරස්තත්වය පිළිම දෙයන් අවධාන තත්වත් තිබෙන නිසා. මේ හැම තැනම ලිසි සෞද්‍ය උපදෙස් අනුගමනය කරමින් සමාජ දුරස්තභාවේ සහ ඒ සියල කරුණු අනුගමනය කරමින් සිදු කිරීමට දැනන්දලා තියනවා.ොබ දිස්ට්‍රික්කේ තැපල් චන්දේ ප්‍රකාශකීම සාර්ථක සිදු කරන පව දිස්ට්‍රික්ලේකම් ප්‍රදිී පිය අසරත්ත මතා ප්‍රකාශ් කලා. පටඒ කිම සිදීම වාර්තාවන්න ැතිවනට අහිත කර කියාවක් තැල් චන්ද සලකුණ කිරීම ප්‍රතිශත්යයක් වශය ගත සීර අනුවටක් විත චන්ත සලකුණු වෙලා තියවා. අදත් හෙටත් දිනයන් එකේදීම මැතිවන්න කාරයාල දිස්්‍රක්ට්‍රක කාරල ආක්ෂක හංශ වල හර අනිකු සීලු රජයතනල ස පපත්ේතු අමාත්‍යංශවල පැල් න්ද සකුණ රීමට දකන සලම් ද ගේ දස හත් වල දිස්්‍රක් ක කාලය මැතිවන කාරයාල ආරශ්‍යකන්ස වල පැ න් සලකුණ කිරීම ුද ර ලු විදවි ද දීම. මෙ අතර කොළ දිශ්‍රික්කේ ා රජ්‍ය යිතන ැසක තැල් චන්දේ ප්‍රශ් කරන ආකාරය දක හැකි වුණා. රජේ පෝතතිී දෙපාර්තුමේතුේ නිලතරීන් තැපල් චන්දේ ප්‍රකාශ් රීමටෙක්ව සිටියා. සෞකයා රක්ෂිත ක්‍රම්වේත අනුකමනය කරින් ඔුන් ැල් න්ද සලකුණනු කර ආකාරයීමයි. ගල දිස්ත්‍රිකයේ තැපල් චන්දය සලකුණ කිරීම අධිනෙත් සර්ථක වසිදු කරුණ. එම දිස්ත්‍රිකේයේ ප්‍රදේශලය කම්කාරල දහනමයක් තුළහා රච අතන වලද තැපල් චන්දේ සලකුණු කිරීමද කරුණා. පලත් සභ නිලතාරීෙන් තැපල් චන්දේ භාත කිරීම සහ එක්ව සිටේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම්වේත අනුකපණය කමින් කෑකල දිස්්‍රිකේ තැපල් චන්දය සනහා තිස්තුන්දහස් නමසේ පනස් පස්සෙකු සුදු සුකම් ලබාසිටනවා එම දිස්ට්‍රිකේද තැපැල් චන්ද ලකුණු කිරීම අදසිදු කරුණා. වනි අදිිශ්‍රිකයේ ප්‍රදේශලයකම් කාරයාල අධ්‍යාපනකාරල ඇතලු රජ්‍ය අයතන නිල්ධරින් තැපල් චන්දේ සලකුණු කළේ ආකාරෙන්. හටන් දෙක්ඔය නකර සභහාසයවකින් සහ හැටන් කලාප අධ්‍යාපන කාරයාලයටතේ සේවය කරනපුුරුවරුන් සිය තැපැල් චන්දය සලකුණු කිරීමටක්ව සිටිය ලබන දාසේ සහ දාහතයන දිියන් හිදී තැපැල් චන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබා දීතිපෙන්නේ, පොලි ස්ථාන අරක්ෂික හමුදා සිවිල් ආරක්ෂික දෙපාර්ත්මින්තුව සෞඛ්‍යංශ හා සීලුම දිස්ට්‍රික් ේකම් කාරල හා මැතිවරණ කාරෑලවල තැල් චන්දදාකින්ටයි. මෙමදිය හි චන්ද ප්‍රකාශකිරීමට නොහැකි වුවහොත් බන විස්ස සහ විසිස එක නැතිනියන් හිදී. අදාල සාතික කිරීමේ නිලතාරයාගේ කාරයයාලි පිට ඩිස්ට්‍රික් ැතිවරණ කාරයාලයේදී චන්දයේ ප්‍රකාශ් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සබාව සඳහන් කරනවාා. මෙයතර ලොබ පුරා කොරෝනාා වසංගතයක් ලෙස ්‍යාපත වුවද රටබල් වැසක් ප්‍රජාතන්ත්‍රපාතය රකිමින් බැතිවරණ පැවැත්වීමට පසුගිය කාලේ පුරා කටයුතු කලා. ියාව ලොසිියාව සිංගපුූරව ඇතුළු රටවල් වැසක්. මැතිවරන පැවැත්වූයේ එම රටවල කොරෝණා වෛරසය ශීක්‍රයෙන් පැතිරියන්න පසුබිමක් තුළයි. ජනතා ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂවා කිරීමට මෙරට තුළද මහ මැතිවන්නේ පැවැත්යුතු බව මැතිවරන කොමිෂයන් සබහාව මෙම ඉට සම්හන්ඳ සියලු පර්ශව පවසනවා. ශ්‍ර ංකාවේ මහමැතිවරණේ පවැත්වීම අධ්‍යවශ්‍යබවි ඉට පෙර සූදානමක් ලෙස, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම්වද அனுකමனைே කරමින් පෙර ஒரு වැසටන් වැසක් පැවැத்துුණ. ஏතුலிින් ජනතාව දනුවත් කරමින් கோரோனா வரிස පැවතිද මහමැතිවරේ පැවැத்தීම සඳහා අශ්‍ය කටේතු සකස් කරවා. මෙමට ඉතිහාසේ පලබවාට සෞඛ්‍ය කාරමන් ලෙද සමඟ සන්ධවෙමින් මැතිවරය පැවැත්වීම මැයි මැතිවන්න කොමිෂන් සභාවව සැලසුම් කරතිවෙෙන්නේ කොවි ප්‍ර්නයතක් මතිරදන සක මොහට තිව පැව ඒක වෙනසක්නෑ වෙන්ඩතිය පුජරම මේ චන්දත් යන ඉදිරි කොවි ප්‍රශ්නය හමාජය පැහහගුණො ඉදිරි මැතිවරයට කොවිටයට වරපයි කොයිදර පලබවන චන්ද තියන ඒ ොච න. අට තියෙන්නේ ජනතාව ආරක්්චා කරන චන්ද තියනෙක විතරයි. ොතුම ගන මොනතත්වයක්කල නන් න්දය පැවතය ක මොන ත්වයක් කියල ගැ බෑ ලෝක කරගන නවතුන චන්ද යන ෑන. කොරුණ වසංගතයේ පැවැතිේද ෞඛ්‍ය මාර්ගෝපදේශ නුකමනය කරමින් මැතිවරනේ පැත්වයෙකි බව සෞඛ්‍යංශ පෙන්වාතන වා ෞඛක්‍ය සේවා අධ්‍යක්ෂන්රල් විශිෂ්‍ර්්‍ය වෛද්‍ය නල් ජසිංගහතාාවද මේ සම්පන්තයෙන් අදහස් පල කලා. මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රකාශ කන්නව නං මැතිවරණය පැවැත්වීමේ පිළිබඳ ගැටලුවක් අපි දකින්නේ නැහැ. නමුත් මේ මැතිවරණය සම්බන්ධයෙන් අවශ්‍ය කරන මාර්ගෝපදේශ කලකට පෙර මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කල සකස් කල තියෙනවා. ඒ මාර්ගෝපදේශ කොමිසම ඉතා ඉහලින් පිළියර්ගෙන තියෙනවා. ඒ පිළිගැනීම තුර ඔවුන් ප්‍රකාශකරවා මේ මාර්ගෝපදේශ භාවිතා කළ මැතිවරණය පැවතිය හැකි බව. එතකොට එහෙම නං, ඇතවශයම අප අවධානය යොමු කළ යුත්තේ. අවශේෂ ආකාරයට මේ මැතිවරණය නිසා අනව්‍ය රෝගී තත්ත්වයක් ඇතිකර ගැනීම වෙනුවට මෙන්න මේ මාර්ගෝප දේශවලට සීමා වෙලා මැතිවරණ පැත්වීම. පසුගේ අපේෙල් මාසේදී කරුණා වසංගත මතගේේ පාර්ලිමින්තු මැතිවරණය පැවැත්වීමට කොරියයා බලතාාරින් පිවරගතා. සියය චන්දේ භාවිති කිරීමේදී චන්දදායකින් මොක හා අත්තාවරණ පැළඳීම හා එකනි කාතර මේට්‍රයක පරතරය තබාකිනිමයි චන්දය ප්‍රකාශ කිරීම සිදුකෙරුණේ. රුසියාවද්‍යස්ථ සංශෝධනයක් වෙනුවෙන් එරට චන්ද විමස මක්සිදු කලාා. ්‍යවස්ථා සංශෝධනය හරහා ජනනාතිපති බඩිවේල් පූටින්ට නි දහස් තිස්හයි දක්වා බල වැඳදි සිටීමට අවස්ථාව උදාවනා. සිංගපූර මහ මැතිවරණේද පැවැත්වනා. එහිදී විශ්ෂජයක් අත්කර ගැනීමට එරට පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය සමත් වුණනා ට පාර්ලිමන්තුවේ මන්ත්‍ර ආසන අනුතුනින් අසු තුනක්මචෑ ගෙනැත්තේ පාලකපක්ෂයි. සර්බියාව හා පංශයද සාර්ථ කලෙස සිය මැතිවණ කටේතු පැවැත්වීම සමත්තුුණා ඒ මෙම ොවි් අභියෝගේට මෝහනතමින්. මෙ අතර පෝලන්තේ පැවත්වුණු ජනාධීපතිවරණෙන් ප්‍රතිවාදී රෆාල්, තරසස් කොවිස්කී රාචිටපත් කරමින් වත්මන් ජනාධපති ஆන්්‍රෙඩ ඩඩ ජැග්‍රහණය කලා බැදුම්කර සිද්ධිය පිළිබඳ රවි කරුණනායක සහ අර්ජු නැලුෂය සඇතුළු සැකකරුවන්ගෙන් නොපබාව ප්‍රකාශ සටහන් කරගෙන ලබන විසි පස්සනදාට පෙර ඉදිරිපත් කරන ලෙස දේතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උප දෙස්ලබාතිී තිබෙනවා. මෙබිල් බදාද හස් පල කරන නීතිපති සම්බන්ධි කරන නිලදහරිනිී අතෙරක සොලිසිටර් ජනෙරල් නිිශාරාජ්ජයරත්න මනවිය. දෙදස් දාසේ බැඳුම්කරවංචාවට අදාලව ගරු අභ්‍යාචනාධිකරණය විසින් දෙදස්කවිස්සේ ජූලි මස හත්වන දින ලබාදින ලද තීන්දුව පරිදි එම සිද්ධට අදාළව විමශන කටයුතු ඉදිරියට සිදුකරගෙනයාම සම්බන්ධයෙන් බාධාවක් නොමැති බවට ගරු අභ්‍යාචනාධිකරණය විසින් ප්‍රකාශ කර තිබෙනවා. එසේම සැකකරුවන්ගේ අදාළ අවශ්‍ය ප්‍රකාශ ලබාගැනීමේ ද බාධාවක් නොමැති බවට වැඩිදුරටත් දක්වා තිබෙනවා. සැකරුවන් අත්තඩංගොට ගැනීම හෝ රිමාන්කිරීම හැර. විමාශකීන්ට විමාර්ශනයට සහය විය හැකි. ඕනෑම තීන්දුවක් ලබාදීමටද මහෙත් ත්‍රාත්වරයාට බාධාවක් නොමැති බවට දක්වා තිබෙනවා. ඒ අනුව අදදින ගරුණු නීතිපතිතුමා විසින්, වැඩබන්න පොලිස්පතිවරයාට උපදෙස් ලබාදමින් නියෝක කරඇත්තේ සැකකාර රවිකරුණානායක අජුන්. ඇෝෂිය සහ අනිකුත් සැකරුවන් සම්බන්ධයෙන් ප්‍රකාශ නොපමාව සටහන් කර ගරු නීතිපතිතුමා වෙත ජූලි මස විසි පස්සන දිනට පෙර ඉදිරිපත් කන්න ලෙසයි.. හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් අත්තරංගොට ගත් පොලිස් මද්‍රව්‍යනාශික කාර්යාංශුවයේ කොස්ථාපල්බරයකු ලබන විසෙක් වනදාතයකින් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ කොළඹ මහිස්්‍රත් අධිකරණය මකින්. මෙම සැකරු රාගම ප්‍රදශේදී ඉකුද්දා අත්ර ගෝටගෙන ු. හ අධිරන නියවග බත අපරත් පක්ෂණ දෙපාර්තමේදතු රඳවාගෙන ප්‍රශ්ණ කරුණා. අපරථත පරක්ෂණ දෙපර්තමේතුවී නිලධහරය අධිරණට දැනුම් දුන්නේ සැකරු සම්පන්දයෙන් තවදුරුටත් විමර්ශණ සිදු කරෙන බයි. මත්කොඩ ජවාරමෙන් උපයාගත් ආදාහම් වලින් සකර පොලිස් කෝස්ථාපලවරයා දෙදහස් දහට වසරේදී වාහනයක්ක මිලදීගෙන ඇති බව පරීක්ෂණ වලදී අනාාවරණය වීතිබෙනවා සැකර වුවෙන් පිනිසිි නීතිී්‍යවරයා අධිකරය හැමුව සඳහන් කළේ සිය සේවාතායිකයා වවාහනයක් මලදීගෙන ඇතේ ලබාගත් නයිමුලකින් යි කරුණු සලා බැලූ කොළොඹ ප්‍රධාන බහහිස්ත්‍රාත්වරිය සැකරු ලබන විශේකුණදාතේක්, ප්‍රක්ෂිත න්තනාකාාර ගත කළා. ේතර පොලිස් මද්‍ර ිනාශු කාරවයංශේ නිලධහරින් පිරිසක් සිදු කළ ය කියෙන හෙරවින් මත්කරු ජාවාරම් සම්බන්ධයෙන් ස්වාධන සාක්ෂිකරුවන හත්‍රදිනෙක, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරන හමුවේ රහස් ප්‍රකාශ අදල බාදුන්නා. ැපිට අතරංකුටගෙන න්තර ාරකතකරසිටින, නිලදහරෙන් ොස් නෙකු සම්න් යනු, මෙ රහස් ප්‍රකාශ ලබා ීම සිදු කරුණන. කොළඹ ප්‍රහන මහිස්ත්‍රාත් ංකා ජයරත් න වේගේ නිල ැද්‍රිය තුද රහස් ප්‍රකාශ ලබාදීම සිදු කරුණා. ැෑ හමරකට සඳකාලයක් ප්‍රකාශ සටහන් කර ගනීම සිදුකරුණු බයි අප වාර්තාකරුවන් සඳහන් කලේ. පරා පරක්ෂණ දෙපර් ේතුව, එමල් සාක්ෂිරුවන් අධිර යහ මෝට ඉදිරිපත් කරතිබුණ, සාක්ෂිකරවන් දැනට අතරංගුවේ පසුවන සකකා පොලිස් නිලදහරින් සම්පන්දයෙන් ොරතුර දන්නා බාවට ඉදිරිපත්තු රුණු සලකා බැලීමෙන් පසුුවයි ඕුන් අධකරනයහ මෝට ඉදිරිපත්කිරීමට, අපරත් පරක්ෂණ දෙපර් මේතුව කටತ ොහෙක්මුණ රියතුරකෝ හිතාමතා කලාන තුරකින් පොලිස් නිලදහරියකොට දෙවි අහිனுපනා. තබත් නිලදහරින් දෙදෙනෙකු පරිපතල තුවාල ලබා රෝහල් කතව ප්‍රතිකාර ලබමින් සිටිනවාා. කිරින්ද නගරේදී පොලිස් සඥා නොතකමින් ටිපරතයක් අධික වේගේෙන් ධාවනය කලා රාජකාරයේ නිර්ත පොලිස් නිධහරින් හක්මන මාතර ප්‍රධහන මාර්ගී කෝංගල ප්‍රදේශ යොදවාතිබූ මාර්ග බාධකිසි නිලධහරින්ට මේ බවද දැනුදුන්නේ. රතය පසු පස හමබයාමින්, කෝංගල මුරපලේදී ටිපරතය පරික්ෂ කිරීමේදී පසුගේ නවනදාසිදු කළ රිය අන්තුරක් සම්බන්ධයෙන් රේදුරගේ බලපත්‍රය පොලිස් ාරයට ගෙන ඒවෙනුවට තාව කාලික රියදුරු බලපත්්‍රයක් නෙකුත් කර ඇති බව දකින්න ැබුණා අන නොතකා දාවන කිරීමේ වර්දට රියදුරට දඩ කොලයක් ලබාදුන් අතර ඊට උරණ වූ ඔහු! රතය හක්මන දෙසට දාවනය කලාා විනාඩි දායකට පමණ පසුව. නැවත රථය හරවා! අධික වේගේෙන් පැමි ඔහු. මාර්ක බාදගේ සිට පොලිස් නිලදහරින් යටකර පලාගියාඒවනවිිට නිලදහරින් හයදිනෙකු එහි රාජකාරරි කළා අතර ඉන් තුන්දිනෙකු බරපතුල තුවාල් ලැබවා. ේරගෙන ම අරගල ද ජනකට මටි පරමන අතටි ඇ ල ලව් ව මහත්තරු ලල ට මක ම ද මගගේ . <mission> <sharp> <Spirit> <Albanese> ටවස හිලා විනාඩියක් තියෙන ගදදය හෝ. ආයේ මෙත නිටවාහ තව කෝලයක් ගත්තම කබලන වැඩකරන්න යතපයි දතුවාල ගිද නිස ඉටවසේ ඇවිල බලන්න කොට ඔක්ොම පඩපට්ටන් ගර ඔවුන් රෝහල් කතකිරීමෙන් පසුව එක් නිලධහරෙකු ජේවිතක්ෂයට පත්ව තිබෙනවා. රයේදුර උත්සහ රතය පොලිස් භාරයට ගැනුණේ විශේෂ මෙහොමකින් අනතුරුවයි. වසර පහක්පුරා ප්‍රමාධ කරතිබූ රහුණ පුර ජලපවිත්‍රාකාරයේ දෙවන අධියර කඩිනමින් ආරම්ම කන ලෙසට අග්‍රාමාතය මහින්ද රාජ පක්ෂමතා නිලදහරීන්ට උපදෙස් ලබාතුන්නා. නිදහස් දා හතර වසරේ දී දෙවන අධරේ ඉදිකිරීම සන හා මූලික සැලස්ම සකස්කර තිබුණා ඒය පසුගේ වසර පහකට ආසන්න කාලයක් පුරා ප්‍රෝකිව ක්‍රියාත්මක ව ේනෑ. මෙමහතුව හමන්තට සංවර්ධන ්‍යාපෘතිවලට මෙන්ම පානය ජල අවස්්ථාව පවතින ප්‍රදේශල්ලෙකම් කොට්හසකිීපේකට ජලකටලු පැවතුනා. මෙම ජ පපවිත්‍රාගේරයේ ආරම්ප කරනේ ග්‍රාමත මහිදරජ පක්ෂ මහතා යෝජනාවකටනුයි. දකුණු කරයා යෝජනාක්‍රම ට ීදි කරනු රහුණු පුර ජ පවිත්‍රාරයේ පළමු අදර්ස හා ෘපියල් මියන අටදහස් අටසසි හතලිස් අටක් වැෑකේරුුණා. එමෙන්ම රජියද රුපියන් මියන එක්දහස් පන්සයක් වැයකලා. ීර දෙක් අඇතේ ්‍යාපෘතිය ක්‍රියාපම රීමට අයි නීමතිව තිබුණේ. ව්‍යාපෘතියේ පළමු අධිරේ කාරක්ෂමතාව වර්ධනි කකර ගැනීමට දෙවන අධිරේ කටයුතු අවසන් කිරීම වැදකත්වන බව බාරි ඉජිනවරුන්ගේ අද හසයි. ඒ අනුව දෙවන අධර කඩනමින් අරම්භරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්දරාජපක්ෂමතා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලේට උපදෙස්ලබාදුන්නා.. බහම ඇතිවරණට දින ලංවෙද්දී දේශපාලන වේදිකාවේ උනුසුම් කතාබහා වැඩිවෙමින් පවතිෙනවා. ික්ෂ ාන දියුජතයන්දැක්කු අහස් ඇතුළත් විස්සයි විසජ්ජනපතය තැන් කොරුණා වසංගතය අපේ රටට ආවනිවෙේ ආරාධනය කරලා ගෙන්න්න ගත්තා. සාස් කියන වසංගතයේ ඒකත් ලෝකෙ පළවෙෙනියෙන්ම ඇතිවුණු වසංගතයක් කොරනාවල්. නැමුත් ලංකාවටාවද නෑ. එතර එච්වන් එවන් ලංකාවටාවද නෑ. ඒ නිසා මේ තමයි පළවෙනිම වසංගත රෝගය ලංකාවට ඇතුළුුණේ කොරුණ. මේ හැම එකකටම බලපාන්‍ය දේශපාලන කරුණ. දැම් මට සෞඛ්‍ය මාත්‍යංශම නිධාරී කියන මම හිටියනං මෙය වෙළකට ගැසට් කරලා ඒ වෛද විසතන මතය අත අරගෙන ගිල්ලා මම ඒ ක්‍රාත්ම කර. ඇ දුන ොරනාවවල ට ක්ෂා කරන ගේ මේමකොට නුග ක්ෂ දෙකතුනක්කට අද ේ ද නදා තර ම කරන දුරට ්‍යාපතවේවා ව්‍යාපතයවා කියලා පාර්ථතානා කරන නිවටයෝ ක්ඩායමක් එයගේ දේශාලන වාසි යන්න බලාගෙනන්න ක්ඩයමකත් මේ රටේ සිටිනවා ඒ පිළිබඳ අපේ බලවත් කන්ගාඩුව පල කරන මේ කණ්ඩයම්වන් තමයි. දායට ශල්ලා L ත්‍රස්තවාදී සංවිධානයට ජයග්‍රණය අත්්‍යව අත්වා කිය ප්‍රර්ථ කර. ඒ අපි පැහැදිලිව දින පතාම කිව්වා ඇදා මැතිවරණ මේ අවස්ථාවදි තියන්න්න පාපී කොයිට් වසංගතය අවසාන කරලා ට ආර්ථික ශක්තිමත් කලලා අපි මැතිවරණ යන් කියලා. ෑණ්ු ොක්ද කරේ.ඒ පොනපුුණ අපි කියා්දි ඒ ගැන ස්තම්බත් සතයකට ගනම් ගන්නතුව මේ මැතිවරන ටගම් මුලිම අපප්‍රේල් විසි පාතිපුුණු මැතිවරණන්නේ ජූනී විස්සර කල්දැම්. ඊළමට ජනි විස්ස තිබ මැතිවරණය අගෝස්තුමාස පස්සවෙන්දර කල්දම. අපේරටේ අප්‍රේල් මාසෙ තිස්වන්දා සිට ජූලි මාසේ නොවන්දා දක්වා තිබුණු දින හැත්තෑවටම සමාජයෙන් කොරෝනා රෝගීකු වාර්තා නොවනු නිසා ජූනිමාසේ විසිවෙනිදා පාර්ලිවේන්තු මැතිවරණේ පැවැත්තුවා නම් නීට වඩා යපත් පරිසරේක මැතිවරණය පවැත්වීමටත් ඉට තිබුණ ඒවගේම කරෝණා වසංගතයේ ඉදිරිපිතත්ත්වයන්ට වඩාත් ශක්තිමත් පාල්ලිවේන්තුව සහිතව ජනාධිපත්තුමාට මූුණ දෙන්න හැකියාව තිබුණ. ඒසිල්ල නැති කලේ සජි ප්‍රේමදස මැතුන්ල තියන ැති. මිස කොරෝනාා බීතිකාවක් නත් නොවේ. මැතිවරන කල්දාාන්න කියලා කියන අයට. අනාගතයේදී මීට වඩා යාපත් වාතාාවරණ තිබෙන වා කියල සාති ැදන්න පුළුවන් ඒ පිලි වද. ජි ප්‍රමදාස සමහතවයට සහතිකයක් දෙන්නත් බෑ. ලෝක සෞඛ්‍ය සංවිධානක කියන දියට නම් තවත් වසර දෙක් කොරෝනා සමග ජීවත්වීමට අපට සිද්ධ වෙනවා. හෙම නම් මැතිවරණය තවත් වසර දෙකින්ම කල්දාන්න කියලද සජි ප්‍රමදසමැත්තුම යෝජනා කරන්නේ. අපි ප්‍රජාතන්ත්‍රවාදීන් විදියට ප්‍රජාතන්ත්‍රවාදය වසර දෙක් ලොක් වන් කරන විරද්ධයි. ඇ තක් ර ග ැල්ලක් මතුවලා යන මහමත්වන කල්දන්න වේ දකන කාරන සමඳ පට දසක්කය තම මමාරුවයි. අපි කැමති ඇතිවරන්නේ තියවන ො ැතිවන කල්දම බැනි. රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමේ වගකීම දරාසිටින්නේ අපි සමග ජනබලවක්. රාජ්‍ය සේවයේ ස්වාධනත්වය ශක්තිමත් කිරේ වගකීම දරා සිටින්නේ අපි සමග ජනලවයි. රජයේ සවකගේ ආත්ම ගරුත්වයේ ආරක්ෂාකොට මිලටරි කරණය වැලක්වීම වගකීම දරස්සිටින්නේ අපි සමග ජන බලවයි. එමනම් ඔබ රජ්‍ය සේක . ොට චන් දෙෙ දුන්නත්. ඔබ මේ ආණ්ඩුවේ වැරදි වැඩපිළිවල අනුමත කලා වෙනවා. රාජ්‍ය සේවකයන්, ගෝටාවේ රාජපක්ෂ මජතුමාගේ රජයට සහයෝගය පලකිරීමකැෙන කිසිවසකයක් නෑ. අපි ඉතාම පැදිලිව කියන්න ඕන. රාජ්‍ය සේවකයන්ට රැකවරණය ලැබුණ නම් ඒ රැවරණය ලැබුුණේ මහින්ද රජපක්ෂ ජාජිපත්තුවාසා. ගෝටාවේ රාජපක්ෂ ජරජිපත්තුමාගේ ආ්ඩු යටතේ. රාජ්‍ය සේවකයන් දිගින්දිකටම මෙල්ල කරලා. දේශපාලනක වශයෙන් පිඩාවට පත් කල්ලා. න්ට සිදුුව අයිති වාසිකමක් ලබන් උදීපු කණ්ඩායම තමයි, පදුජන පෙරමුණට බාහිර කණ්ඩායෙන් වලින් තර්ග කරන්. එන්ද රාජ සේවකයන් තමන්ගේ අයිතින් ආරක්‍ෂා කර ගැනීමට පොහොට්ඩුවට චන්දය ලබාදීමට දෙවරක්ෂිතන්නේ නෑ තමුන්ාන්සෙල වැරදිල හරි අල්ලිය ලකුණ ස්රහ කතිරයක් ගැහවෝත් ඒ අතිර අවසානෙදි නතර වෙන්නේ මහින්ද රාජ පක්ෂාග මැති කරන්නේ කියනෙ මන් තමුන්ාන්සට මතත් කරනවා. ක්ත් ජාතික පක්ෂය කිසිම වෙලාවක ඉ නොහමැතිවරණයෙන් පස්සේ ආණ්ු පිහිටවන්න මුක්ක ගහන්ලලා ඇස්ති වෙන්නේෙද. අපිට ඕන ක් ජාතික පක්ෂ රජයක් බිරගන්න. අනිත් පැතිවලාට ඕන තරං කතන්දර හදන්න පුලුවන් කියන්න පුුවන් නමුත් ඒ කෙරෙන්නේ නෑ මේ මතිවවාරණයේ දී අති බෞතර පාලිමේන්තු ආස සංකවකින් අපි බල පිටන.ඒකට කිසිු ආකාරක රයිලික්වසික මත්්‍යයෝ සමග ජන ලයවගේ හෝ අපිට සබද කරගන්න ගුණනක් න සයිප්‍යවදස මත්තේ හන කිමින් ඉන්නවා යායටට අගමතක හමේ අන්ුුවන්ගක ිසු පිස්සවක්න සයිත පවදස මත් මට අන්ු ලයරන් එතු දන්න එක පත්තක න් දර ක් මත් මයි යි ලික්වසි මත අතර සමදඇති ගම අනි පත්තන් ගේ ම ගඩාේ හතක එකක කිය අඩු දන සූදන ව ක් . ඒින් කිවවා එක්සත් ජාතික පක්ෂ තමයි විපක්ෂයේ, ප්‍රධහනම දේසපල් ක්ෂ. මට දෙනවා අපේක්ෂකෙක්ුමල්ලගින්. අපේ මේක දන්න පස්සේ කලින් දන්න ද පහල පන්න ම ල් ප දර පපතු ට ල් ල බ පක්ෂ ව කෙනෙක් දන්නට එක්ක කර ජයි ර ෙක් ජිත් ප්‍රේමද මොකද ර ල්ලිකරමසින් ගත් ීරන මට ද නත්තන් ම එක් ජතික පක්ෂයෙන් අප ක්ෂකෙත් දෙන්න. ඔන්නගේ සම්මාධමි ගෙහිල් අර ොයවත් ටපුූ කෙනෙක් ගෙනල්ල මේක ඉන්දවා. ඒයි විධ දේශපාලන පක්ෂවලින්. ප්‍රතික්ෂප වූ කොටස් සහ එක්සජාතික පක්ෂයෙන් කඩාගෙනගේ ඇතැම් පිරිස් එකතු විච්ච වෙස් වලාගත් වෙනත් විදියට හැසිරන කණ්ඩායමක් සමාජයේ සැරිසරමින් ඉන්නවා. තමන්ගේ දේශපාලන පක්ෂය කෙලින් කියන්න බැරි තමන්ගේ දේශපාලන පක්ෂය වර්ණය කෙලින් කියන්න බැරි එවැනි අය සමාජය ප්‍රතික්ෂප කළ යුතුයි. මැත්තිවරණ තරන්ගේ තියෙන්නේ සිරිකොත රනිලිටද සජිත්තත් ඔලපාට සජිතද රනිට අලියත් රනිල්ටතද සජිත්ත. වැඩි මන්ද්‍රීදූර සංඛ්‍යාවක් විශිපහක් ගන්නේනි සිදධ රනි. වාගර න්න මෙතර එක් ජතිපක්ෂ මේ මැතිවරණ ඉතිහාස පළමිනි වතාවට. පාල්ලිමේන්තු මැතිවරණ භූමියක ශ්‍රී ලංකා පොදුජන පළමුණදීනෙ තනී වසර තිස් හයක සේවේ නිමකර විශ්්‍රාමයනය නවික හමුදාපති වයිස් අත්මිරල් පියාල්ද සිල්වා මහතා ජනාධිපති, ගෝටපිය රාජිපක්ෂ මැතිතුමා හමෝනා. ඒ මහතා අත්මිරල් දුරයට උසස් කිරීමට ද ජනාධිපතිතුමා ක්‍රියා කලා. අසුගේ වසරේ ජනවාරී පළමුුවුණදා නාවිකාමුතාපතිදුහරයට පත් පියාල් දෙසිල්වා මහතා මෙරට විසි තුන්මන නාවිකාමුදාපතිවරයායි. රට ත්‍රස්ථවාදයෙන් මුදාගනීමේ භානුෂිය බැහුමේදී එමහතා මහත් කැබවීමෙන් කුියා කළ නිලධහරිියෙක්. ඔහුගේ සේවාකාලය තුළදී වීර වික්‍රම වීර විභහුෂණ, ගණවික්‍රම, වනශූර, විශිෂ්ට සේවාවිභූෂණ ඇතුළු පදක්කම් රැක් හිමි කරගත්තා. මෞබිම වෙනුවෙන් ඒ මහතා කළ මෙහය අගය කළ ජනාතිපත්තුමා විශ්්‍රාම දෙබියයටට සුභාීන්සන පෙර නැමවා. සම්්‍රදායක සිදු කරන තිලෙන හොමාඩු කරගනීමද මෙහිදිසද වනා. පසුගය යහපාලන රජය විශාල වශයෙන් දාය ලබාකනිමින් රට දැවන්ත නය උගුල සිරකරඇති බව ශ්‍රීලංකා පොදදු ජන පෙරබුණු ජාති කල ස්තුව පේක්ෂක හිටපු මහබැංකවා අධිපති අජිත් නිවාට කබ්රල් මහතා පවසනවා. ද ජා පරණු පක්ෂකාරයාල පවැැති මාත්ද හමුුවකදී එමහතා බේ බව කියා සිටියා දෙදස් පහගවෙනකොට නාය ප්‍රමාණය තිබුණේ බිලියන දස් දෙසිය සි දෙකක්. හැමතිස්සේම නනාය ප්‍රමාණය අපි ගණනය කරන්නේ දදේශය නිෂ්පාතිිතවයට සාපේක්ෂ. ඒම මලදී රට ආදමට සාපේක් ිච් නා ප්‍රමාණ තයි ට අනුවේ දස්වා හයක් ැට දස් පහගවනකට. ි ඔක් වැටර ක් ටසට. ද්ෙද කරලා නය රතාව අඩුවෙලාතිීමියට හත් දෙක දක්වා මේ ගනේ කර ොක ගනතතින්න මහ ැක්ව රපොට් එක ට පසෙමක දුව. අවරදු පහතුලද ගන්නපුල හමයයි රන නය බරතාව වැඩිරගර තිනීට අසූ හත දක්වා. ඉතින් ඒකෙන් පැහැදිලි වෙනවා මේනය උගුලොක හිර කරලා තියන්නේ කොහමදි කියලා අවුරදු පහක වගේ කාල ඇතුරති. අදත් පම දැක්ක මකිනවා මේ ආර්ථික විශේෂක්ෂය කේපත්තේ නය දිගන්දිට වැඩින කියලා ඕ මේ අය දිගින්දි කරම එකගල් වැඩි කල තියනවා. ඔන්න ඉලක්කන්තියනවා. ඉතින් ඒ ගැන? ලිත් ෙට නේ නතාවට මේ කිීර ෙන ටන ඇත සමර්කල නතාව මේ ය කියන කතාවල් විස්වාසකට වැඩල හැකි ව්‍යතුන් පෙරි ජතක ලයිස්තුක් ශ්‍ර ලංකා පපුදුජන පරමුණ මතිවරන වෙනුවෙන් ඉදිරි පත්කර ඇති බවයි මහිදී ප්‍රකාශ කෙරුණ ්‍ර ලංකා පපුදජන පරමුණේ ජාති යිස්තුව ඇත්ත අපිතුන් අත්න්නේ ජාක ලයිස්තු. ජාතික ලයිස්තුව පුරාවට. විසේසඥ ඥානයක් තියෙන විසාාල කණ්ඩායමක් පලවෙනි වතාවට අපේ මහමැතිවරණ ඉතිහාස ඉදිරිපත් කලා තිෙනවා. ඒක තුළ නීති විසාරදයන් මහාචාරවරුන්, ආර්ථික සේශ්‍රී, මහාචාර්වරුන් අපේ රටේ මෙතෙක් ඉතිහාසි මම අියෝගයක් විදිට කියෙන ඕනෑම ජාතිකල යිස්තුවක් එක් සසදනය කරලා බලන්න. හැම පැත්තම කළමනාකරණය වෙච්ච ශක්තිමත්. ජාතික මේ වශයෙන් මේ රටට වැඩ කරන්න පුළුවන් විසාාල කණ්ඩායමක් මේ හර ඉදිරිත් කල තියෙනවා. එක්සත් ජාතික පක්ෂ වේදිකාවත් සමගි බල වේදිකාවත් මේ සුභසාධනවාදී ඉදිරිපත් කිරීමම් හර හතමයි රට ගොඩ නැගවීමට උත්සා කළේ. අපේ රටට තහඩු බෙදන උළුබෙදන. වැසිගිලි කටවල් බෙදන දේශපාලන ක්‍රියාදාමයක අවශ්‍යතාව ජනතාව ප්‍රතික්ෂේප කලතිය. අපිට අවශ්‍ය රට ගොඩනගීමට හැකි ක්‍රමවේදයක් ඉදිරිපත් කර දේශපාලන කණ්ඩායමක් මෙවර පාර්ලිමින්තුවට බලට ගනීම. එන්න අපි ජනතාවට ආරාධනා කරනවා, එන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ අලුත් බලාපොරොත්වත් ඇති කරගෙන මේ රට විසියෙක්වන සේවසට අරගෙනයන්. සමගින් අපගේ ප්‍රධහන ප්‍රෘක්්ති විකාශය අවසන් වන පා. නැවතත් හමෙම රාත්වීනාව යිති හට .